දැන් යම් කිසි සහනයක් තමයි මෙදායවැයනුත් ලැබිලා තියෙනවායි කියලා ගරු ඇමතුමාගේ පිළිතුරෙන් කිව්වේ 10% ක වගේ. මම අහන්නේ මීට අමතරව මේ පිරිසෙන්නේ දැන් මේ සහනෙත් නැති වෙලා තියෙන වෙලාවක මොකක්ද අමාත්‍යංශ විදියට මේ අය වෙනුවෙන් මීට වැඩි යමක් කරන්න ඔය 10% සහනයට එහා ගිහිල්ලා මේ විදේශගත ඔබතුමාලගේම රට විරුවන් වෙනුවෙන් ගන්න ක්‍රියාමාර්ග. මේ සහනය ලැබුණේ ගරු මන්ත්‍රීතුමා ටිකක් වැඩි ආදායමක් ලංකාවට ප්‍රේෂණය කරන අයට ඒ නිසා ඒ අයට ලැබිච්ච සහනය නැවත ලබා දීම සඳහා අපි කරපු සාකච්ඡාවනුත් වල එක ප්‍රතිඵලයක් වෙන්නට ඇති මෙවැනි වට්ටමක් ලබා දීම. නමුත් මීට අමතරව අපි සාකච්ඡා කරමින් යනවා ඊට වඩා අඩු ආදායම් ලබන මට්ටමේ ඉන්න අයට දැන් දෙන අර ඩොලර් 5000 ලංකාවට එනකොට ඩියුටි ෆ්‍රී ෂොප් එකකින් බඩු ගන්න මේ සීමාව තව පොඩ්ඩක් සීමාව වැඩි කිරීමේ කාරණා කටයුත්ත ඒටත් යහපත් ප්‍රතිචාරයක් ලැබෙයි කියලා අපි කල්පනා කරනවා. මොකද කොච්චර විතර වැඩි කරන්නද බලාපොරොත්තු වෙන්නේ ඒ සහනේ? ඩොලර් 1000ක් හෝ 2000කින් වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් තියෙන 5000යි සීමාව. අර දැන් මේ මං කියන්නේ පිටරට ගිහිල්ලා එන අය ඩියුටි ෆ්‍රී එකකින් බඩු ගන්නකොට දෙන ඇලවන්ස් එක. ගරු කතා නැගතුමනි මගේ දෙවනි අතුරු ප්‍රශ්නය. නෑ ගරු කතා නැගතුමනි. දෙවනි අතුරු ප්‍රශ්නය. මම එකට සීමා කරනවා. කරුණාකරලා 3 මිනිත් ගන්න. හරි ගරු කතා නැගතුමනි මේ මගේ ප්‍රශ්නය ගරු ඇමතුමනි මේ වෙනකොට සිද්ධියක් ඇති වෙනවා කටාර දේශයේ මේ ගොඩක් තැන්වල ගියපුවාම රට ඒ අයට වැටුප් ගෙවීමේ ප්‍රමාද ඇති වෙනවා. එතකොට එහේ අධිකරණය ඒගොල්ලෝ නඩු දානවා. දැන් ඊට පස්සේ ආපහු එකඟතාවයක් ඇති වෙන්නම් කියලා දැන් මේක වෙලා මාතර දිස්ත්‍රික්කයේ පුජ්‍යලේකට හුන්නදෙනිය ප්‍රදේශ පදිංචි කරනකොට දමුණාංශයට වාඩි කරනවා. බොහොම කෙටි අහන්නේ ගරු. අහන්න මට විස්තර වැඩක් නැහැ සභාවට. ගරු ඇමතුමනි ඊට පස්සේ වැටුප ඉල්ලන්න ගියාට පස්සේ වැටුප් කියලා සල්ලි දීලා අතරමඟදී ඒ පුජ්‍යලයා අර සමාගමේ පුජ්‍යලයන්ගේ සල්ලි කොල්ල කන්න හැදුවයි කියලා අත්අඩංගුවට අරගෙන සිරගත කළා. දැන් අපමත නිදහස් කළා තියෙන්නේ. මේ වගේ තත්ත්වයකදී අපේ ශ්‍රී ලාංකිකයෝ අසරණ වෙනවා. ගරු කතානායකට දැන් කියන දේ අත්තා. ගරු කතානායකතුමනි මේ සිද්ධිය පිළිබඳව අපිට වාර්තා වුණා. මේ පහර දීලා තියෙන්නේ මාතර පුද්ගලයකට. මම දන්නේ අර මාතරදී තිබිච්චාර කුරුඳු පොළු හමුදාව වගේ හිතුණාද කියලා එහෙත් ගිහිල්ලා කුරුඳු පොළු හමුදාවත් තිබුණාද දන්නේ නැහැ. කෙසේ වෙතත් ගරු කතානායකතුමනි මේ සිද්ධිය පිළිබඳව වාර්තා වෙච්ච වහාම අපි තානාපතිතුමාට දැනුම් දීලා තානාපති කාර්යාලයේ කොටාරවදී මේ වෙනකොටත් තානාපතිතුමා මේ සිද්ධියේ සත්‍ය තත්ත්වය පිළිබඳව පරීක්ෂණයක් පවත්වනවා. ඒ වාර්තාව ලැබිච්ච විනස මම ඔබතුමාට දැනුම් දෙන්නම්.